නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස වැඩිහිටි ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයන් අවසරයි. මෙතන සාකච්ඡා කරගෙන යන තියෙන නේද? අටකතායි 332 වෙනි ආ පිටු. කරන්නස ඔව්. ස්වාමීනාස අර සායන් පන නවකතරේ නැති කියන එක පොඩ්ඩක් පෙන්නන්න පුළුවන් නේද? එදා කතා වුණේ ඒක ඔව්. අපේ කණ්ඩක් කුල මෙසවන්නස්සේ පොඩ්ඩක් අදහසක් කිව්වා ඒ ඔව්. වෙයිදින්. කොතනස කො මේ මොකද සංසාර වශයෙන් මේ සන්නස මෙතන සායම්පන නවකතරේන හි කියවපුහම මේ ඇතරම් චට්ට සංගායන තියන්නේ පී කියලා ඒක ඉතින් කම පී සායම්පන නවත නවකතරේන පී අත්තන උපට්ඨානං අනාගතේ. එතකොට තම මේ සන්නස්සේ අපේ සන්නස කිව්වේ අත්තන උපට්ඨානං තමාගේ උපස්ථානයට නොපැමිණි කල්ලි මේ ආගන්තුක භික්ෂුවනි අත්තනෝ කිව්වේ. හැබැයි සානස මෙහෙම අර්ථය තමයි මේ කණ්ඩක්කුල මේ සානස කිව්වේ සායං හවස නවකතරේ නැපි නවකතර භික්ෂුව විසින් අත්තනෝ උපට්ඨාන අනාගතේ යේව තමාගේ උපස්ථානේ නොපැමිණි කල්හි තාම එයාගේ උපස්ථානේ ඇවිල්ලා නැති හින්දා තස්ස සන්තිකං ගන්ත්වා ආගන්තුක භික්ෂුව ගාවට ගිහිල්ලා නිසීදිත්වා හිඳ අවිසේ අන්න ඔහෙම කතාව යන්නේ. ඒ කියන්නේ මෙතන සංසය කියන එක හරි මෙතන තියෙන තේම තමයි මේ කියන්නේ වැඩිහිටි භික්ෂුව තමයි යන්න කියලා කියන්නේ. සාමාන්‍යයෙන් යන්නේ නැහැ. විනය තියෙන්නේ බාල භික්ෂුව නැවිල්ල කියලා කතා කරන්නට ඕන ඔක්කොම ටික කරන්න ඕන. දැන් මතකයි නේද? සාමාන්‍ය එහෙම නෙන්නේ. මෙතනත් වැඩිහිටි භික්ෂුව යන්න කියලා නේ. නෑ නෑ. මං ඊයේ කිව්වේ මේක වැඩිහිටි කියලා. නෑ සානසෙ මෙතන කිව්වේ අත්තනෝ කියලා කිව්වේ මේ ආගන්තුක භික්ෂුව කියලා. තමාගේ උපස්ථානයට නොපැමිණි කල්ලි තමා යන්න ඕනා වගේ කතාවක් කිව්වේ. කියන්නේ ආගන්තුක භික්ෂුව තමාට උපස්ථාන නවකතර භික්ෂුව විසින් තමාට උපස්ථානයට නොපැමිණි කල්ලි ඔව් මෙතන කියන්නේ මේ අස්සෝ මෙතන පිකාරයක් තියෙනවානේ. මේ පිකාරයෙන් එහෙම කියන්නේ නවකතරේන අපි අත්තනෝ උපට්ඨානං අනාගතේව කියන්නේ මේ නවකතර භික්ෂුව එන්නේ නැහැ උපස්ථානයට. එහෙමයි තමා කියලා කියන්නේ වැඩිහිටි කෙනා. අත්තනෝ කියන්නේ ඔව් 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 හරිද? හරි එතකොට හරි තස්ස කියන්නේ ආගන්තුක භික්ෂුවගේ සමීපයට ගිහිල්ලා දැන් බාලයානේ ආගන්තුක කෙනා එයා එහෙමයි. ළඟට ගිහිල්ලත් කතා කරන්න කියලා කියන්නේ. අපර සාමාන්‍ය අපිට ඔක අනිත් පැත්තටනේ හම්බ වෙන්නේ විනේ නේද? එතකොට සන්ස ගැලපෙනවා මදි. නෑ ඒක ගැලපෙනවා මදි. මේක කියන්නේ එතනින් දැන් අර විනේ තියෙනවනේ සාමාන්‍ය කියන ක්‍රමය තියෙනවනේ. විනේ සාමාන්‍ය කියනවනේ මෙහෙම කරන්න කියලා. නමුත් මෙතන එහෙමයි. කියන්නේ මේ වැඩිහිටියා වුණත් අර අරයා ආවේ නැති වුණත් ගිහිල්ලා කතා කරන්න කියලා කියන්නේ. කියන බාලය ආවේ නැති වුණත් ගිහිල්ලා කතා කරන්න කියලා මේ කියන්නේ. කියන බාල භික්ෂුව ගාවට යන්න කියලා හරි විනය දැන් හරි හරි කියන්නේ අනිත් පැත්තටනේ තියෙන්නේ. ඔක විනය කියන්නේ බොහොමකට අනිත් පැත්තට කියන්නේ යන්න කියලා කියන්නේ නැහැ නේ. ගිහිල්ලා කියන සමීපයට ගිහිල්ලා වත් පිළිවෙත් කරන්න කියන එකත් ලොකෝට කියන්නේ නැහැ නේ ආගන්තුක වැඩිහිටි භික්ෂුවට. දැන් කියන්නනේ තියෙන්නේ පතේ කියන්නේ නේ. පානියේන මොකද පානියේන පුත් සාචින් එහෙමයි. කියලා බාහමනි කියන්නේ. තොර නමුත් වැඩිහිටි භික්ෂුවක් බාල තමන් බාලයි නම් ආවාසික භික්ෂුව බාලයි නම් ඒ ටික ගිහිල්ලා ළඟට දීලා ඒ ඔක්කොම කරන්න දිනවනේ.
එතකොට අපේ සන්නස එතකොට මේ නවකතරේන පි කියන්නේ ආගන්තුක භික්ෂුවද? ඔව් මේක කියන්නේ ආගන්තුක භික්ෂුව නවකතරයි. ආගන්තුක භික්ෂුව එනවා. හැබැයි ආගන්තුක භික්ෂුව මොකක් හේතුවක් නිසා වැඩිහිටි භික්ෂුවකවට උපස්ථානයට යන්නේ. එතකොට වැඩිහිටි භික්ෂුව මොකද කරන්නේ? ගිහිල්ලා අර කතා බහ කරලා මේ අර පොත්පත් ගැන මොන 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 ඉගෙන ගන්න එහෙම කියලා අර ධම්මපටිසන්තරයක් පවත්වන්න කියලා කියන්නේ. එහෙම එහෙම. එහෙමයි. ගොඩක් පින් සොනස. කියමු නේද එතන. ඉමං පටිසන්ත හරි කියමු. ඉමං පටිසන්තරං කත්වා භික්ඛුනා සංඝහ පක්ඛේ තත්වා තස්ස භික්ඛුනෝ කම්මට්ඨානං කතේ තබ්බං ධම්මෝ වාචේ තබ්බෝ කුක්කුච්චං විනෝදේ තබ්බං uppannaṃ kicchaṃ karaniyaṃ kā tabbaṃ abbhāna vuṭṭhāna mānatta parivāsā dātabbā pabbajjā raho pappā pabbājē tabbō upasampadā raho upasampādē tabbō භික්ඛුනියාපි අත්තනෝ සන්තිකේ උපසම්පදං ආකංකමානාය කම්ම වාචං කාතුං වට්ටති අයං ධම්මපටිසන්තරෝ නාම. ඉමං පටිසන්තරං කත්වා මේ මෙතන සස ආමිස පටිසන්තරය කොට ඉමං කිව්වා ඔව් පටිසන්තරේ කොට මේ ආමිස පටිසන්තරය කොට භික්ඛුනා භික්ෂුව විසින් සංඝහපක්ඛේ තත්වා සංග්‍රහපක්ෂේහි සිට තස්ස භික්ඛුනෝ ඒ ආගන්තුක වෙලෙන් භික්ෂුවට ඒ තස්ස භික්ඛුනෝ කියන ආගන්තුකයි මේ ඒ සංග්‍රහය ලබන්න ඕන භික්ෂුව ගැනනේ. කියන්නේ ආමිස ලබන භික්ෂුවට තමයි කියන්නේ. තස්ස භික්ඛුනෝ ඒ භික්ෂුවට කම්මට්ඨානං කතේ තබ්බං කර්මස්ථානය කියා දිය යුතුය ධම්මෝ වාචේ තබ්බෝ ධර්මය වාචනය කළ යුතුය කුක්කුච්චං විනෝදේ තබ්බං කුකුස් නැති කළ යුතුය උප්පන්නං හටගත්තා වූ කිච්චං කෘත්‍ය කරණීයං කළ යුත්ත කා තබ්බං කළ යුතුය අබ්බාන වුට්ටාන මානත්ත පරිවාසා දාතබ්බා අබ්බාන උට්ටාන අපත්තිංගි නැගී සිටීම මානත්ත පරිවාසා මානත් පිරිවෙස් දාතබ්බා දියයුත්තාහ පබ්බාජා රහෝ පැවිද්දට සුදුසුව පබ්බාජයේ තබ්බෝ පැවිදි කළ යුතුය උපසම්පදා රහෝ උපසම්පදාවට සුදුසු පුද්ගලයා උපසම්පාදේ තබ්බෝ උපසම්පදා කළ යුතුය භික්ඛුණියාපි භික්‍ෂුණිය විසින්ද අත්තනෝ සන්තිකේ තමාගේ සමීපයෙහි උපසම්පදං ආකංක මානාය උපසම්පදාව බලාපොරොත්තු වන්නියට කම්මවාචං කාතුන් වට්ටති කර්මවාක්‍ය කීමට සුදුසුය අයං මේ ධම්ම පටිසන්තාරෝ නාම ධම්ම පටිසන්තාරය නම් වෙයි. ඉතින් අර ධම්මපටිසංසහරය ඇතුලේ විනය ඔක්කොම තියෙනවා. විනය ධම්ම විනය දෙකම තියෙනවා. ඊට පස්සේ ඉමේහි දීහි පටිසන්තාරේහි පටිසන්තාරකෝ භික්ඛු අනුප්පන්නං ලාභං උප්පාදේති උප්පන්නං තාවරං කරෝති සභයට්ඨානේ අත්තනෝ ජීවිතං රක්ඛති ශෝරනාග රඤ්ඤෝ පත්තග්ගහන හත්තේනේව අග්ගං ගහිත්වා පත්තේනේව භත්තං ආකිරන්තෝ තේරෝ විය අලද්ධ ලාභෝප්පාදනේ පන ඉතෝ පලායිත්වා පරතීරං ගතේන මහානාග රඤ්ඤෝ ඒකස්ස තේරස්ස සන්තිකේ සංඝං ලභිත්වා
උන ආගන්තා රජ්‍යයේ පතිට්ටිතේන පේනම් පේනම් බංගනේ යාව ජීවං පවත්තිතං මහාභේසජ්ජදාන වත්හෝ කතේ තබ්බං උප්පන්න ලහබ තාවර කරණේ දිහිග බානක අභය තේරස්ස හත්තතෝ පටිසන්තාරං ලබිත්වා චේතිය පබ්බතේ චෝරේහි බණ්ඩකස්ස අවිලුත්ත භාවේ වත්තුහු කතේ තබ්බං ඉමේහි දීහි පටිසන්තාරෙහි පටිසන්තාරකෝ භික්කූ මේ පටිසන්තාරයන් දෙකෙන් පටිසන්තාර කරන්නා වූ භික්ෂුව අනුප්පන්නං ලාභං උප්පාදේති නූපන් ලාභය උපදවයි උප්පන්නං තාවරං කරෝති උපන් ලාභය ස්ථාවර කරයි සභයට්ඨානේ බය ඇති ස්ථානයේහි අත්තනෝ ජීවිතං රක්ඛති තමාගේ ජීවිතය රකි චෝරනාග රඤ්ඤෝ චෝරනාග රජුට පත්තග්ගහන හත්තේන ඒව පාත්‍රයගත් අතින්ම අග්ගංගහෙත්වා අග්ගංගහෙත්වයෙන් කොටසක් ගෙන කියනවාගේ අදහස් ඕක කියන අග්‍ර කොටස ගැන අග්‍ර කොටසගෙන පත්තේ නේව පාත්‍රයෙන්ම බත්තං ආකිරන්තෝ බත් මෙතන සඳහස දෙනවා කියන්නේ බත් දෙන්නා එක්කෙනාට දෙනවා කියන්නේ ආකිරන්තු බත් දෙන්නා වූ තේරෝ විය තෙරුන් වහන්සේ මෙනි අලද්ද ලාභ උප්පාදනයේ නොලැබූ ලාභ ඉපදවීමෙහි ඉතෝ පලායිත්වා මෙයින් පලාගොස් පරතීරං ගතේන පරතීරයකට ගියා වූ මහානාග රඤ්ඤෝ මහානාග රජුට ඒකස්ස තේරස්ස සන්තිකේ එක් තෙරුන් වහන්සේගේ සමීපෙහි සංඝහං ලබිත්වා සංග්‍රහ ලැබ පුන ආගන්ත්වා නැවත අවුත් රජ්‍යයේ පතිට්ටිතේන රාජ්‍යෙහි පිහිටි රජු විසින් පේනම් බංගනේ චට්ට සංගායනාවන සේත අම්බංගනී කියලා තමයි ඒ තියෙන්නේ. තම්බන් වෙන එක තමයි තියෙන්නේ. සේතම්බංගනේ සේතම්බ අංගනේහි යාව ජීවං පවත්තිතං දිවි ඇතිතාක් පැවැත්තුවා වූ මහාභේසජ්ජ දාන වත්තු කතේ තබ්බං මහාභේසජ්ජ දාන වස්තුව කිය යුතුය. උප්පන්න ලාභ තාවර කරණේ උපන් ලාභය ස්ථාවර කිරීමෙහි දීඝභානක අභයතේ රස්ස හත්තතෝ දීඝභානක අභය තෙරුන් වහන්සේගේ අතින් පටිසන්තාරං ලබිත්වා පටිසන්තාරය ලැබ චේතිය පබ්බතේ චෝරේහි මිහින්තලේහි සොරුන් විසින් භණ්ඩකස්ස අවිලුප්ත භාවේ භාණ්ඩ පැහැර නොගත් භවෙහි වත්තු කතේ තබ්බං කතා වස්තුව කිව යුතුය. ඊළඟට මේ අපි අර ටීකා පාඨය පොඩ්ඩක් පැහැදිලි කරගනිමු. මේ එන මේ අධිවචන දුකේනේ අධිවචන දුකේ අධිවචන පතා නිරුත්ති පතා කියන එකේ ස්වරූපාර්ථ ගැනීම ගැන එතන මේ එතකොට මේ ආයතු මේ අර දීලා තියෙන මේ නොලැබූ ලාභ ලැබනවා කියන මේවට දීලා තියෙන ඒ කතාවල විස්තර ගැන මොකුත් නැද්ද? උඩ දෙක දන්නේ නැහැ. යටම එක නම් දන්නවා අපිට විනයාව. ඔව් යට මේක විනේ නෝ සම්මස තුන්වෙනි පරාජික කතාවේ දන්න කවුරු හරි සොයන්නද කෙනෙක් හරි ඉන්නවද දන්න? අපේ බඳගිරිය ස්වාමීන් වහන්සේ මෙතන කියන්නේ මේ චෝරනාග කියලා ඉඳලා තියෙන රජ කෙනෙක්. ඔය 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 චෝරනාගම තමයි නේද අර යට හරිය අර මේ අභිදීඝවාන කබේතුන් වහන්සේගෙන් සංග්‍රහ ලැබි
එතනත් එන්නේ චෝරනාගමනේ. ඔව් එයාට චෝරණ විස්තර කියන්න කතා. සාමාන්‍යයෙන් අර නිකන් කැරලිකාර රජෙක් කියලා කියන්නේ, කියන්නේ රාජ්‍ය අල්ල ගන්න හදපු යුද්ධ කරපු කෙනෙක්. මම දන්නේ ඔව් ඉතින් චෝරනා කියලා කියනවා එතුම් සද්දාස්ස රජුරන්ගේ එක පුතෙක්. එහෙමයි. වනගම් රජුරන්ගේ නෙමෙයි කරේ. එතන මේ චෝරනාග රජුරුවන්ට ආවෙන් පස්සේ වෙලා තියෙන්නේ, يعني පාත්‍රය තියෙන තෙම මේ අර අග්‍රභාගය අරගෙන කෙනර අග්‍රභාගය දෙන්න බෑ කියලා තියෙනවනේ සමන්නේ. මේක අර රජතුමා දරුණු හින්ද නේද මේක කරන්නේ, මේ අර ජීවිත ආරක්ෂාව පිණිස එහෙම කරන්න පුළුවන් කියලා කියන නිසා. ඔව් එහෙම කරන්න පුළුවන් සමහරු, එහෙම ප්‍රශ්නයක් නැහැ මේ කියන විදිහට. ඒ කියන්නේ අග්‍රභාගය ගන්න අර එතුණත් සභයක් දෙන්න පහනින් කියලා තියෙන නිසා. එහෙමයි. මේ රජතුමා කොහොමද ටිකක් දරුණුයි කියලා කියනවා. මේ මෙයා වැඩි කාලයක් රජකම් කළේ නැහැ. ඔව් එහෙම කතාවක් තමයි කියන්නේ සමහරුන්ස. ඒ කෙනාට දුන්න දානේ දීපෙක් ගැන තමයි කියන්නේ, මේ ලොකු විස්තරයක් නැහැ. ඒ කියන්නේ මෙහෙම මේ රග්‍රය මේ කියන්නේ සංස ඒ විදිහට රග්‍ර භාගය ගන්නෙ නැති වුණත් දෙන්න පුළුවන් කියලා කියන්නේ. වැඩිපුර කියන්නේ මෙතන අතිරේකව කියන්නේ. ප්‍රශ්නයක් නැහැ කියලා කියන්නේ. චරු හොරු ආදීන්ට දෙන්න පුළුවන් ඒකයි. අනිත් රජ්ජුරුව කවුද? මහානාගර. මහානාගර හිමියෝ ගැන නම් ඒ කතා දෙක අපි දන්නේ නැති කතා මම මේ ඒක මතක් තමයි කරේ. පරිමාව දන්නේ නැති විස්තරන්නේ. අර අනිත් කතාව නම් තියෙනවා තුන්වෙනි වාර අධික වට්ට කතාවේ තුන්වෙනි ස්තරයක් නම් නෑ සමස්ත. මෙතන පොඩ්ඩක් බලන්න නැති වෙන අටුවා වල මේ නම් වලින් මහානාගර රජු මොනවද කරලා තියෙන්නේ. එතන මේ අධිවචන දුකේ ස්වරූපාර්ථ ගන්න එක ගැන ප්‍රශ්නයක් ආවනේ අපිටනේ. මොකද ප්‍රශ්නයක් ඒකින් නම් අපට ගොඩක් ඒවා හොයන්න වුණා. මේ එතන ඊට පස්සේ මොකද මේ මම සටහනක් කෙවුවා. එතන මූල ටීකාවේ සහ අනු ටීකාවේ පාල් මේ පරිවර්තනය කළා. මූල ටීකාවේ නම් සංඥා තියෙන නිසා ඒ සංඥා මම පරිවර්තනය කරා. ඊට පස්සේ අනු ටීකාවේ මට පුළුවන් විදිහට මගේ පරිවර්තනය කරා. මට එක වචනයක් දෙකක් නම් හරියටම ගන්න විදිහ තේරුන්නේ නැහැ. නමුත් මේකේ මේ සාරාංශය වශයෙන් කියනවා මේ මෙතන දැන් ටීකාවේ අට කතාවේ පාලීන පෙළේ පාලීන කම නික්ෂේප කාණ්ඩයේ කතමේ ධම්ම අධිවචන යාතේ සන්තේසං ධම්මානං සංඛා සමඤ්ඤා පඤ්ඤති වවාරෝ නාමං නාමකම්මං නාමදේහියං නිරුත්ති ව්‍යඤ්ජනං අබිලාපෝ එමේ ධම්ම අධිවචන සබ්බේව ධම්ම අධිවචන පත. එහෙම මේ දුකේ දේශනා කරලා තියෙන්නේ. ඊට පස්සේ අටුවා පාඨය කියනවා මොකද්ද? අධිවචන දුක්ඛ නිද්දේශේ යාතේ සන්තේසං ධම්මානන්ති. කියන්නේ මෙන්න මෙතන මේ යාතේ සන්තේසං ධම්මානං කියන එකේදී කියන්නේ සබ්බ ධම්මග්ගහණං සියලු ධර්මයන් ගැනීමයි කියලා කියනවා. සංඛායති කතියති තියත්තෝ කියලා කියනවා. ඉගෙන කියනු ලැබේ කියන අර්ථය තමයි කියන්නේ. එතකොට කින්ති සංකතියති අහಂತಿ මමಂತಿ පරෝති පරස්සාති සත්තෝති භාවෝති පුද්ගලෝ පෝසෝති පුද්ගලෝති නරෝති මානෝති තිස්සෝති දත්තෝති ඊට පස්සේ මංචෝ පීඨං විසිබිං භෝවනං හිම සංකතියති කියලා කියනවා. ඊට පස්සේ මූල ටීකාවට ඇවිල්ලා තමයි මේකේ අර්ථය කියන්නේ. හಂತಿ ඉති සද්ද පරේන අහං සද්දේන හේතුභූතේන යෝවත්ථෝ විඤ්ඤාණෝ විඤ්ඤායති සෝ සංකතියති උද්දරීයති ඉති අත්තු. මෙතන කියන්නේ මේ අහಂತಿ කියලා කියද්දි මම කියලා මොකක් හරි කියද්දි ඒකෙන් මේ අහං සද්දේන හේතු වූතු මේ සමායන ඉති සද්දේන පරේන කියන්නේ ඉති සද්දය මේ පසුව ඇත්තා වූ හේතු භූතේන අහං සද්දේන කියන්නේ හේතු වන්නා වූ අහං කියන ශබ්දයේ හේතුවෙන් මේ අටකතාවේ උදාහරණය විදිහට අහං කියන ශබ්දයේ හේතුවෙන් යම් අර්ථයක්
දැනගනු ලැබෙනවා නම් අන්න ඒක තමයි සෝ කියලා කියන්නේ ඒ අහං කියන අර්ථයේ සංකතියති මනාව කියනු ලැබේ උද්ධරියති කියනු ලැබේ කියලා කියනවා ඉති අත්තෝ කියලා කියනවා කියලා ඊට පස්සේ මෙතන ලද්ද දෝෂ වාක්‍යයක් තියෙනවා අඤ්ඤතාහි උච්චමානස්ස වචනේ ප්‍රකාශීය මානස්ස පදත්තස්ස සංඛාදි භාවේ සබ්බේසං කුසලාදී ධම්මානං අදිවචනාදිතා සියාති කියලා. එතකොට අඤ්ඤතාහි උච්චමාන හරි මම මේක මම සංක්ෂේප කරා මේ අර ටිකයි තිබ්බ වාක්‍යයකට. එතන කියන්නේ මේ අඤ්ඤතාහි කියලා කියන්නේ මොකද්ද? මේ අහං කියන එක එකට ශබ්දය ගන්නේ නැතුව දැන් මේ කියන විදිහට මේක කියන්නේ මොකද්ද? ප්‍රකාශීය මානස්ස පදස්ස අත්තස්ස සංඛාදි භාවේ නැසමයින මේ යෝවත්තෝ මෙතන කියන යෝවත්තෝ විඤ්ඤායති සෝ සංකතියති උද්ධරියති කියලා උදීරියති කියලා. ඒ කියන්නේ මේ වචනය කියනවා කියන එක තමයි කියන්නේ මේකේ. හරි එතන ශබ්දයක් නේ ස්වරූපාරේ විදිහට අරගන්නේ. මේ එතකොට මේ කියලා එතකොට එහෙම ගත්තේ නැතුව මේ මම කියනු ලබන මේ එතකොට මේකේ එහෙම ගන්නෙ නැතුව මේකේ වෙන විදිහකට ගත්තොත් මොකද වෙන්නේ? මේ එතනට ස්කන්ධ පංචකය ගත්තොත් දැන් එතන පාළියේ තියෙන්නේ කොහොමද? යාතේ සන්තේ සන් ධම්මාන සංඛහ කියලානේ තියෙන්නේ. එතකොට තේ සන්තේ සන් ධම්මාන කියලා කියන්නේ මේ ඒ ධර්මයන් කියලා කියන්නේ. එතකොට ඒ ධර්මයන් කියන එකේදී එහෙම ගන්නෙ නැතිව අර ශබ්දයක් ගන්නෙ නැතුව මේ ස්කන්ධ පංචකය ගත්තොත් ස්කන්ධ අපිට බැලු බැලුමට පේන්නේ එහෙමනේ මේ ස්කන්ධ පංචකය කියන අර්ථය නෙගන්නේ. එහෙම ස්කන්ධ පංචකය කියලා මේකට අර්ථය දුන්නොත් මේ ඊට පස්සේ හරි මේ එතකොට මේ අදිවචන කියන එකට ස්වරූපාර්ථ විදිහට ලැබෙන්නේ මේ නාම රූප ධර්මයන් ඔක්කොම ලැබෙනවා. يعني පරමාර්ථ ධර්මයන් ලැබෙනවා. කුසලාදී සියලු ධර්මයන් ලැබෙනවා. එතකොට දැන් ඊළඟ පාඩේ තියෙනවා මේ නික්ෂේපකණ්ඩ පාළියේ සබ්බේව ධම්ම අදිවචන පතහ කියන්නේ සියලු ධර්මයන් මේ අදිවචනයන්ට කාරණය වෙනවා පතේ වෙනවා කියන අර්ථය. එතකොට සන්නහස මේ සබ්බේව ධම්ම අදිවචන පතහ කියන එකට එන්නේ මොකද්ද? සියලු පරමාර්ථ ධර්මයන් එන්නේ. එතකොට මේකටත් සියලු පරමාර්ථ ධර්මයන් තමයි එන්නේ මේ පළවෙනි එකටත්. එතකොට මෙහෙම ගත්තොත් මේ දුකේ පරමාර්ථ ධර්මයන් අතර නානත්වයක් නැහැ කියලා කියන්නේ. හරි. එහෙම නානත්වයක් වෙන්නේ නැහැ. එතකොට මේක මේ පරමාර්ථ වශයෙන් දෙක සමානයි සමාන වෙනවා. එතකොට මේක දුකයක් වෙන්නේ නැහැ කියලා කියන්නේ. අන්න ඒ නිසා මෙතන මේකෙන් මේ ශබ්දය තමයි කියන එක මේ අදහස් කරේ කියන එක අනුටිකාවේ කියනවා මේ විස්තර කරලා කියනවා තින්. හරි. මේකේ කියනවා මේ මෙන්න මෙතනින් තමයි හරියටම මේ මෙන්න මේ වාක්‍යය තියෙන අනුටිකාවේ තේන විඤ්ඤාති විකාර සහිතෝ සද්දෝ පඤ්ඤත්තීති දස්සේති කියලා කියනවා. මේ විඤ්ඤාති විකාර සහිත ශබ්දයනේ අපි ස්වරූපාර්ථ විදියට එතන රැඳිලා තිබුණේ ස්වාමීන් වහන්සේලා. එතකොට මේ නාසල තින් කරුණ අරගෙන පෙන්නනවා විඤ්ඤාති විකාර ශබ්දය තමයි පඤ්ඤත්තී කියලා කියන්නේ. ඊට පස්සේ ඒකට කතාවත්තෙන් සාධක පාඨයක් ගෙන්නනවා. ගෙනල්ලා පෙන්නනවා. හරි. එතකොට ඔය විදිහට තමයි එතන මේ අරගෙන කියන්නේ මේ ස්වරූපාර්ථ වලට ඒ ශබ්දය ගන්න මේ කියන්නේ කතා කරන ශබ්දයක්ම ගන්න අන්නේ හේතුව නිසා කියලා මේ මෙතන සඳහන් වෙනවා. හරි. මම අර මුලින් බලාගෙන යද්දි මට මේක ඇත්තට හම්බුන්නේ නැහැ හරියට තේරුන්නේ නැහැ. මේ මම හිතුවා මේක වෙන ක්‍රමයකින් තමයි අරගෙන තියෙන්නේ. නමුත් මම පස්සේ පොඩ්ඩක් හොඳට බලද්දි තේරුණා මෙතනින් තමයි මේ මුල ටිකයි සහ අනු ටිකයි කියන ක්‍රමයේ මත තමයි පදනම් වෙලා ස්වරූපාර්ථ අරගන්නේ කියලා. ඊට පස්සේ මේ තව කාරණයක් මට හම්බුණා එතන මේ අනු ටිකාවේ ඇතුලේ කියනවා මේ අට්ඨකථාවේ ස්වරූපාර්ථ අරගෙන තියෙන ටිකක් වෙනස් විදිහකට කියනවා. මේ අට්ඨකථාවේ කියනවා අට්ඨකථාවෙන් පන සකසන්තති පරියාපන්නේ රූපාදීව ධම්මේ සමූහතෝ සන්තානතෝච ඒකත්ත වශයෙන් ගහෙත්වා හන්ති බෝහරියමාන උපාදි උපාදා පඤ්ඤත්ති සංඝහති බෝහරියතිති සංඝහති අදිප්පේතා කියලා කියනවා. ඒ කියන්නේ මේ අට්ඨකථාවේ මෙතන මේ තියෙන පාලිය තියෙනවානේ. මේ අට්ඨකථාවේ මෙතන කියනවානේ ක්‍රමයක්. මේ කියන ක්‍රමයට මෙතනින් කියන්නේ ඇත්තනම පඤ්ඤත්තියක් කියලා කියන්නේ. හරි. ඒ කියන්නේ දැන් මොකද වෙන්නේ? මේ සකසන්තති පරියාපන්නවන රූපාදී ධර්ම සකසන්ති කියන්නේ මොකද? සකීය సంతානෙට ඇතුළත් වන රූපාදී ධර්මයක් සමූහතෝච්ච సంతානතෝතර සමූහ වශයෙන් හරි సంతාන කියන సంతතියක් වශයෙන් හරි
ඒකත් වශයෙන් ගහෙත්වා. ඒකත්වයෙන් අරගෙන මොකද අහං කියලා විවහාර කරනවා. නේ අහන්ති වෝහරියමාන උපාදි උපාදා පඤ්ඤත්ති සංඛායති. මේ උපාදා පඤ්ඤත්තිය සංඛායති වෝහරියති इति සංඛහ ති අදිප්පේත. හරි. ତොර එතන කියන්නේ අර ඒ විදිහට මේ ඒ විදිහට උපාදා පඤ්ඤත්තියක් විදිහට නක් විතර උපාදා පඤ්ඤත්තිය වෙන්නේ මොකක් හරි දේවල් ටිකක් පදනම් කරගෙන මේ ඒකෙන් පැනවීමක් ගන්නවා කියන එක පැනවීමක් කරනවා කියන එක මේ රූපාදි ධර්මයන් කියන්නේ එහෙම දෙයක් නේද රූපාදික පන පදනම් කරගෙන මේ පනවනවා මෙතන අහ මම ඔබ එහෙම කියලා අර සතෝද්ගල පැනවීමක් තියෙනවානේ අන්නේ එහෙම ක්‍රමයකින් තමයි කියනවා කියලා කියන්නේ හරි කොහොම නමුත් මෙතන මේ ටීකාණයෙන් තමයි මෙතන විශේෂයෙන්ම මේ ස්වરૂපාර්ථ මෙතන අරගෙන තියෙන්නේ අවසරයි ස්වාමීන් වහන්සේ. හොඳයි. එතකොට අපිට අට කතා නයින් කියන්නේ ඉන්නේ පඤ්ඤත්තියක් කියලා සාමාන්‍යයෙන් අහන් කියන්නේ. අටකතා මටත් පේන්නේ එහෙම තමයි තියෙන කොහෙවත් ඇහිඳලා නැහැ මේක දැන් ටීකානායටම ගිහිල්ලා මේ බුරුම සෑරුවල පොත් හදලා තියෙන්නේ. අටකතා නයින් ගත්තාම මේ අටකතාවසුම් විස්තර වෙනවා මේ පුද්ගල පඤ්ඤත්ති අටකතාවෙත් වෙනවා උපාධි පඤ්ඤත්ති කියන එක. ආ පඤ්ඤත්ති වර්ග ගොඩක් ගැන එක කියන්නේ එතන. මේ එතකොට ඊට පස්සේ තවත් මං හිතන්නේ අටුවාවල තියෙනවා මේ පඤ්ඤත්ති විග්‍රහ කරන තැන අතන පුද්ගල පඤ්ඤත්ති අටකතාවේ තමයි ඉස්සර කරන්නේ. ඒ එතන පුද්ගල පඤ්ඤත්ති අටකතාවේ කියනවා මේ උපාදා පඤ්ඤත්තිය කියන එක අවිජ්ජමාන එකක් කියලා. අවිජ්ජමානයි කියන්නේ පරමාර්ථ ධර්ම වශයෙන් විද්‍යමාන වෙන්නේ නැති එකක් කියලා. එහෙම එකක් ගැන කියනවා. දැන් අපි හිතුවොත් දැන් රූපakkhandෝ කියලා කියන්නකෝ. රූපakkhandෝ කියන එක විජ්ජමාන පඤ්ඤත්තියක්. මොකද එතන ඒ රූපස්කන්ධය කියන එක පරමාර්ථ ධර්ම වශයෙන් විද්‍යමාන එකක්. දැන් මම කියලා කිව්වොත් එහෙම ඒක මේ අවිද්‍යමානයි කියලා කියනවා. අවිජ්ජමාන කියලා කියනවා ඒක පරමාර්ථ ධර්ම වශයෙන් විද්‍යමාන වෙන්නේ නැති එකක් නිසා. මේ අන්න එහෙම එකක් තියෙනවා. ඒතර මෙතන මේ පඤ්ඤත්තිය තමයි එහෙම ගත්තාම පේන්නේ. මේ අට කතාවේ තියෙනවා කියලා කියන්නේ ටීකාවේ. හරි අර මම මේක කියද්දි මං කිව්වේ මෙතන මේ උපාදා පඤ්ඤා ඒ කියන්නේ මං ඇත්තටම මං කිව්වේ මේ සම්මුතියේ පරමාර්ථයේ දෙකේම පඤ්ඤාක් තියෙනවා කියලා. පඤ්ඤාක් තියෙනවා කියලා තමයි මම කිව්වේ මේක මතකයිනේ ඒ කියද්දි. ඒත් එහෙම එකක් නෙමෙයි කියන්නේ. එතන කියන්නේ මේ අර හටගතණයෙන් ගත්තොත් මේ පඤ්ඤාක් සම්මුතියෙන් පඤ්ඤාක් තියෙන තමයි කියන්නේ. පරමාර්ථයක් ගෑවන්නෙම නැහැ නේ. නෑ කාරණේ වෙන්නේ පාදක වෙන්නේ එහෙමයි. පරමාර්ථය. එහෙමයි. අටකතා නැයි. නමුත් දැන් මෙතන ටීකා නැයට අවිලා ටීකා නැයි කියනවා මෙතන මේ සංකතී යති කියලා කියන නිසා මේ සංකහ කියන පදේ අරගෙන මේ එහෙම දක්වන නිසා මේ තැන්වල මේ මෙතන මේ මේ මෙතන මේ මෙතන තොර ශබ්ද රූපේම ගන්න ඕන කියලා. කියන්නේ විකාර විඤ්ඤාති සහිත ශබ්ද රූපේම ගන්න ඕනේ කියලා තමයි කියන්නේ. හරි නේද? හරි. ඊට පස්සේ අපි යමු ඉන්ද්‍රියේසු ගුත්තද්වාරත. හරි. කිමස්? තත්ත කතමා ඉන්ද්‍රියේසු අගුත්තත් ද්වාරතා ඉදේ කච්චෝ චක්කුණා රූපං දිස්වා නිමිත්තක් ගාහි හෝති අනුව්‍යංජනක් ගාහි යත්වා අධිකරණ මේතං චක්කු ඉන්ද්‍රියං අසංගතං විහෙරන්තං අභිජ්ජා දෝමනස්සා පාපකා අකුසලා ධම්මා අන්වාස් වෙයුම් තස්ස සංවරාය න පටිපජ්ජති න රක්කති චක්කු ඉන්ද්‍රියං චක්කු ඉන්ද්‍රියේ න සංවරං ආපජ්ජති සෝතේන සද්දං සුත්වා පෙය්‍යාලං ඝානේන ගන්ධං ගහයිත්වා පෙය්‍යාලං ජිවහාය රසං සායිත්වා පෙය්‍යාලං කායේන පොට්ටබ්බං පුසිත්වා පෙය්‍යාලං මනසා ධම්මං විඤ්ඤාය නිමිත්තක් ගාහි හෝති අනුව්‍යංජනක් ගාහි යත්වාධිකරණ මේතං මනීන්ද්‍රියං අසංඋතං විහෙරන්තං අභිජ්ජා දෝමනස්සා සාංශ මොනාරය ඇහුවද?
සානස ඇහෙන්නේ කැඩි කැඩි ඇහෙන්නේ. යත්වාද යත්වාද මේ නම් කින්ද තියෙන්නේ නන්ද මේ තන් වෙනවා තාත් නේ ඇහෙන්නේ නැද්ද යත්වාදී කරන මේ තන් වෙනවා මේ නම් නේද ඔක පෙලේ එන්නේ බොරුම් පොතේ කොහොම තියෙනවද ඒ කියන්නේ මේ නම් තියෙන්නේ මේ නම් මේ මේ තියෙන්නේ චැප්ටර් එක මේ නම් එහෙම හරි හොඳයි සන්ස් බොම්බින් අත්ත කතමා ඉන්ද්‍රියසු අගුත්තා ද්වාරතා ඉදේ කච්චෝ චක්කුණා රූපං දිස්වා නිමිත්තක් ගාහි හෝති අනුව්‍යංජනක් ගාහි යත්වා අධිකරණ මේ නම් චක්කු ඉන්ද්‍රියං අසංවුතං විහෙරන්තං අභිජ්ජා දෝමනස්සා පාපකා අකුසලා ධම්මා අන්වාස්වේයුම් තස්ස සංවරාය න පටිපජ්ජති න රක්ඛති චක්කු ඉන්ද්‍රියං චක්කු ඉන්ද්‍රියේ න සංවරං ආපජ්ජති සෝතේන සද්දං සුත්වා පෙය්‍යාලං ඝානේන ගන්ධං ඝායිත්වා පෙය්‍යාලං ජිවහාය රසං සායිත්වා පෙය්‍යාලං කායේන පොට්ටබ්බං පුසිත්වා පෙය්‍යාලං මනසා ධම්මං විඤ්ඤාය නිමිත්තක් ගාහි හෝති අනුව්‍යංජනක් ගාහි යත්වා අධිකරණ මේනං මනීන්ද්‍රියං අසංවුතං විහෙරන්තං අභිජ්ජා දෝමනස්සා පාපකා අකුසලා ධම්මා අන්වාස්වේයුං තස්ස සංවරාය න පටිපජ්ජති න රක්ඛති මනීන්ද්‍රියං මනීන්ද්‍රියේ න සංවරං ආපජ්ජති යා ඉමේ සං චන්නං ඉන්ද්‍රියානං අගුත්ති අගෝපනා අනාරක්ඛෝ අසංවරෝ අයං උච්චති ඉන්ද්‍රියේසු අගුත්තා ද්වාරතා තත්ත කතමා භෝජනේ එකක් කිය තත්ත කතමා භෝජනේ අමත්තඤ්ඤුතා අයිධේ කච්චෝ අප්පටි සංඛා අයෝනිසෝ ආහාරං ආහාරේති දවාය මදාය මණ්ඩනාය විභූෂණාය යා තත්ත අසන්තුට්ඨිතා අමත්තඤ්ඤුතා අප්පටි සංඛා භෝජනේ අයං උච්චති භෝජනේ අමත්තඤ්ඤුතා ඉන්ද්‍රියේසු අගුත්තද්වාරතා නිද්දේශේ චක්කුණා රූපං දිස්වාති කාරණ වසේන චක්ඛූති ලද්ධ වෝහාරේන රූප දස්සන සමත්තේන චක්කු විඤ්ඤාණේන රූපං දිස්වා ඉන්ද්‍රියේසු අගුත්තද්වාරතා නිද්දේශේ ඉන්ද්‍රියේසු අගුත්තද්වාරතා නිර්දේශේහි චක්කුණා රූපං දිස්වා ඉති චක්කුණා රූපං දිස්වා යනු කාරණ වශයෙන් චක්කු ඉති චක්කු යැයි ලද්ද වෝහාරේන ලද විවහාරෙන් යුත් රූප දස්සන සමත්තේන චක්කු විඥානේන රූප දැකීමට සමර්ථ වූ චක්කු විඥානයෙන් රූපං දිස්වා රූප දැක යන්නයි පුරාණාපනාහු චක්කු රූපං න පස්සේ පෝරාණාපනාහු චක්ඛු රූපං න පස්සති අචිත්ත කත්තා චිත්තං න පස්සති අචක්ඛු කත්තා ద్వාරාරම්මන සංඝට්ඨනේන පන ප්‍රසාද වත්තුකේන චිත්තේන පස්සති ඊදීසි පනේසා ධනුනා විජ්ජති ඉති ආදීසු විය සසම්භාර කතහා නාම හෝති తస్మా චක්ඛු විඤ්ඤාණේන රූපං දිස්වා ඉති අයමේව අයමේවෙත් අත්ථෝ පෝරාණා
පැරණි ඔව් පැරණි ආචාර්යයන් වහන්සේලා වහන්සේලා. පැරණි ආචාර්යන් වහන්සේලා චක්කු රූපං න පස්සති, ඇස රූප නොදකි අචිත්තකත්තා අචිත්තක බැවිනි, චිත්තං සිත න පස්සති රූප නොදකි අචක්කු කත්තා අචක්කුක බැවිනි. ද්වාරාරම්මන සංගට්ටනේන ද්වාර ආරම්මන ගැටීමෙන් වනාහි, ප්‍රසාද වත්තුකේන චිත්තේන ප්‍රසාද වස්තුක වූ සිතින් පස්සති රූප දකි යනුවෙන් වදාළහ. ඊදිසි පනේසා මෙබඳු කතා කියන එක නිසා ඒසා මෙබඳු කතා ධනුනා විජ්ජති ඉති ආදීසු විය, දුන්නෙන් විදී යන ආදීන් හිමෙන් සසම්භාර කතා නාම හෝති. සම්භාර සහිත කතා නම් වේ. සසම්භාර කතා සසම්භාර කතා කියලා කියන්නේ දැන් ධනුනා විජ්ජති කියලා කියන්නේ මොකද්ද? ධනු කියලා කියන්නේ කාටද, මොකටද ධනුනා විජ්ජති කියලා කියන්නේ? දුන්නෙන් විදිනවා කියලා නේ කියන්නේ. ඒතර දුන්නෙන් විදිනවා කිව්වට දැන් දුන්නට තනින් කරන්න බැහැනේ, දුන්නට විදින්නත් බෑ. ඒතර එතන දුනුවායෙක් ඉන්නට ඕනේ නේ. ඊට පස්සේ ඊතලයක් තියෙනවා වගේ. දැන් තව ගොඩක් දේවල් තියෙනවනේ මේක ඇතුලේ, තියෙනවනේ තව තව දේවල් ටිකක් නේ. එතකොට දැන් මේ චක්කු ප්‍රසාදය, චක්කුණා රූපන් දිස්වා කියපු පමණින් මේක තේරුම් ගන්න බෑ. හරි. එතකොට ඊට පස්සේ කියනවා මොකද්ද? තස්මා චක්කු විඥානේන රූපන් දිස්වාති අය මේ වත්තෝ, අය මේ වෙත්තාත්තෝ කියලා කියනවා. මේ නිසා මොකද්ද? චක්කු විඥානේන රූප දැක්කා කියන එක තමයි මෙතන මේ චක්කුණා රූපන් දිස්වා කියන පාළි අර්ථය. හරි. ඒක මෙතන දැන් කලින් දින තේරෙනවා නේද? චක්කුවට රූප දැකින්න බෑ. මේ ඒක අචිත්තකත්තා, ඒක අචිත්තකයිනේ. චක්කු ප්‍රසාදයෙන් රූප දකින්න බෑනේ. චිත්තන්න පස්සති, ඒතර චිත්තයට රූප දකින්නත් බෑ. මොකද ඒක අචක්කු ගත්තා නේ. චිත්තයට පණින් දකින්නත් බෑ. ඒක ඒක කාරණේ මොකද්ද? ద్వාරාරම්මන සංඝට්ටනේන පන ප්‍රසාද වත්තු කියන චිත්තයෙන් පස්සති. ඒතර ద్వාරාරම්මන සංඝට්ටනයක් වෙන්නට ඕනේ. ඊට පස්සේ ප්‍රසාද වස්තුවේ වස්තුවක් ඇත්තා වූ චක්කු විඥාණයෙන් තමයි, හිතෙන් තමයි දකින්නේ. අනේ ගැම කියන්නේ. හරි. තොර සාරාංශ වශයෙන් ගත්තා මොකද මේ චක්කු විඥාණයෙන් රූප දැකලා කියන එක තමයි මෙතන කියන්නේ. ඊට පස්සේ එතන අර කාරණ වශයෙන් කියලා උඩම තියෙන රූපන් දිස්වාති කාරණ වශයෙන් කියලා කියන්නේ මොකද්ද? එතන කාරණ කියලා කියන්නේ කාරණ කියලා කියන්නේ සවන් වහන්ස ලද්ද වෝහාර වෙන කාරණ වශයෙන් එහෙම නිකන් අපි ගන්න ඔව් ඕනේ. මේක කියන ලද්ද වෝහාරණ එකත් එක තමයි සම්බන්ධ කර ගන්න ඕන සංසේක. හරි. එතන ලද්ද වෝහාරණ කාරණ වශයෙන්, ඒතර කාරණ වශයෙන් තමයි එකේ මේ ව්‍යවහාරය ලැබෙනවා කියලා කියන්නේ. හරි. කාරණේ මොකද්ද? මේ ඒ කියන්නේ චක්කු ප්‍රසාදය කියන එක තිබුණොත් තමයි චක්කු විඤ්ඤාණයක් තියෙන්නේ. එතකොට එහෙම ගත්තහම චක්කු ප්‍රසාදය කියන එක කාරණේ වෙනවා, චක්කු විඤ්ඤාණය කියන එක ඵලය වෙනවා. හරි. චක්කු ප්‍රසාදය කියන කාරණේ නිසා තමයි මෙතන චක්කු විඤ්ඤාණය කියන නම ලැබෙන්නේ ස්වාමීන් වහන්සේ. ඒකයි කාරණා කියලා කියන්නේ. කාරණ උපචාර වශයෙන් කියන්නේ. අවසරයි සන්නස පොඩ්ඩක් ඒක ඒ කියන්නේ අසු මෙහෙමයි. දැන් චක්කු විඤ්ඤාණය කියන එකට නම ලැබෙන්නේ මොකක් නිසාද? චක්කු ප්‍රසාදයක් තිබ්බොත් නේ. එහෙමයි චක්කු ප්‍රසාදයක් තිබ්බොත් තමයි චක්කු විඤ්ඤාණය කියලා එකක් තියෙන්නේ. මේ පුළුවන් කමක් එහෙමයි ලැබෙන. ඒ නිසා චක්කු ප්‍රසාදය ගත්තාම කාරණේ වෙනවා. හරි. මේ කියන්නේ චක්කු විඤ්ඤාණයන රූපන් දිස්සා කියලා නේ කියන්නේ. මේ එක විභක් තියෙන්නේ මේ කියන්නේ. නේ. එහෙමයි කාමසේන ලද්ද වෝහාරේන චක්කු විඤ්ඤාණය විභක්ති වීම තමයි මේ පාඩේ කියන්නේ. ප්‍රමේක නම ලැබෙන චක්කු විඥානෙ කියන දේ හිතර නම ලැබෙන්නේ මොකක් නිසාද? චක්කුව නිසා, ප්‍රසාදේ නිසා. ඒකයි කාරණ වශයෙන් ලැබෙනවා කියලා කියන්නේ. කාරණ උපචාර වශයෙන් එතකොට සම්මත මෙන්තර කාරණ වශයෙන් චක්කූති ලද්දෝ හරින නෙමෙයි දෙහන් නැහැ
කාරණා. ඔව් එහෙම තමයි කියන්න ඕන එහෙනම් අපට එන. ඔව් කාරණා එහෙම තමයි කියන්න මම කියන්නේ මේකේ. ඔව් එහෙම තමයි සම්බන්ධ කරගන්න ඕන. ඔව් සමාන මේ කවිපත්ත මං වාක්‍ය මේවා කරා වැරදි ඈ. මෙන්න මේක තමයි රූප දර්ශන සමත්තරේ නයි එක තමයි චක්කු විඤ්ඤාණයට සම්බන්ධ. චක්කු කියන විවහාරය ලැබෙන්නේ මේ ඒ කාරණා වශයෙන්. කියන්නේ මේ චක්කු විඤ්ඤාණය ගැන තමයි කියන්නේ. චක්කු චක්කු කියන විඥාණයට කාරණ වශයෙන් චක්කුවේයි ලද්ද වෝහාරි එහෙමද? කාරණය වශයෙන් චක්කු යන මේ විවහාරයක් ලද රූප දැකීමට සමත් වූ චක්කු විඥාණය රූප දැක. එහෙම නිමිත්තක් ගාහි ඉති ඉති පුරිස නිමිත්තං වා සුභ නිමිත්තාදිකං වා කිලේශ වත්තු භූතං නිමිත්තං චන්දරාග වසේන ගණ්හාති දිට්ඨ මත්තේ යේව න සංඨාති. නිමිත්තක් ගාහි ඉති නිමිත්තක් ගාහි යනු ඉති පුරිස නිමිත්තං වා ස්ත්‍රී පුරුෂ නිමිති හෝ සුභ නිමිත්තාදිකං වා සුභ නිමිත්ති ආදී හෝ කිලේශ වත්තු භූතං නිමිත්තං ක්ලේශ වස්තු භූත වූ නිමිති නිමිත්තක් චන්දරාග වශයෙන් ගණ්හාති. චන්දරාග වශයෙන් ගනි දිට්ඨ මත්තේ යේව තුටු මාත්‍රයෙන්ම න සංඨාති නොපිහිටයි. අනුභ්‍යංජනක් ගාහි ඉති කිලේසානං අනුභ්‍යංජනතෝ පාකට භාව කරනතෝ අනුභ්‍යංජනන්ති ලද්දවෝහාරං. හත්ත පාද සිත හසිත කතිත ආලෝකිත විලෝකිතාදී භේදං ආකාරං ගණ්හාති. අනුභ්‍යංජනක් ගාහි ඉති අනුභ්‍යංජනක් ගාහි යනු කිලේසානං අනුභ්‍යංජනතෝ ක්ලේශයන්ට ක්ලේශයන්ගේ අනුභ්‍යංජනතෝ පාකට භාව කරනතෝ අනුභ්‍යංජනයන් ප්‍රකට භාව කිරීම් වශයෙන් අනුභ්‍යංජනං ඉති අනුභ්‍යංජන යැයි ලද්ද වෝහාරං ලද විවහාර ඇති හත්තපාද අත්පා සිත හසිත සිනාව කතිත කතා ආලෝකිත විලෝකිතාදී භේදං ඉදිරිය බැලීම් පිටුපසු බැලීම් ආදී බේද ඇති ආකාරං ගණ්හාති ආකාරයක් ග්‍රහණය කරයි. සානසිත අනුභ්‍යංජනකම කුඩා ලකුණු ගන්නවා කියලා අනු අදහස් බෙන්දෙන තිබුණා කන කියලා. එහෙම තමයි. එහෙම යත්වාධිකරණ මෙතන සානස තයන්න හැබැයි තියෙන්නේ ඔව් මේ තන් කියන. මේ නම් කියලා තමයි ඉන්නවනේ. යත්වාධිකර මේ නන්ති ආදිම්හි යං කාරණා යස්ස චක්කු ඉන්ද්‍රිය සංවරස්ස හේතු ඒතං පුද්ගලං සති කවාටේන චක්කු ඉන්ද්‍රියං අසංවුතං අපිහිත චක්කු ද්වාරං හුත්වා විහෙරන්තං ඒතේ අභිජ්ජාදයෝ ධම්මා අන්වාස්වේයුං අනුප්පබන්ධේයුං අජ්ජෝත්තරේයුං. යත්වාධිකරණ මේනං ඉති යත්වාධිකරණ මේනං යනු යත්වාධිකරණ මේනං ඉති ආදීන්හි යත්වාධිකරණ මේනං යන ආදීන්හි යං කාරණා යම් කාරණේ හේතු වෙන්න යම් කාරණයක් හේතුවෙන් යස්ස යම් පුද්ගලයෙකුගේ චක්කු වි චක්කු ඉන්ද්‍රිය සංවරස්ස හේතු ආසන මෙතන චක්කු ඉන්ද්‍රිය අසංවරස්ස හේතු සංග්‍රහස හේතු වෙන්න චක්කු ඉන්ද්‍රිය අසංවරස්ස හේතු චක්කු ඉන්ද්‍රියකගේ අසංවරයට හේතු වේද ඒතං පුද්ගලං ඒ පුද්ගලයා සති කවාටේන සිහිය කියන දොරින් ඔව් සීනම් නැත්තම් සිහිය නැමති දොරෙන් චක්කු ඉන්ද්‍රියං
අසංවුතං චක්කු ඉන්ද්‍රිය ආවරණය නොකොට අපහිත චක්කු ද්වාරං හුත්වා නොවැසූ චක්කු ද්වාර ඇතිව විහරන්තං වාසය කරන්නහුට ඒතේ අභිජ්ජාදයෝ ධම්මා මේ අභිජ්ජාදී වූ ධර්මයෝ අන්වාස්වේයුම් බැගිරෙන්න්නාහ අනුප්ප බන්ධෙයුම් ලුහුබඳින්නාහ අජ්ජෝත්තරයුම් යට කරන්නාහ. සන සවසරය මෙතන අර යත්වා අධිකරන මේන ඉති ආදීම් හිකිව්වාම ආදී එහි කියන එක නැත්තම් වෙන මොකක් මුල පටන් හරිම එතන හරි හත්වාදී කරන මේ තන් කළේ වාක්‍යය ගැන කියන්නේ වාක්‍යයක් තියෙනවා වාක්‍ය දෙවනි වාක්‍යනේ පෙළේ දෙවනි ගනේද අනේ දෙවනි නෙමෙයි මේ එතන නිකන් ඡේදයක් වගේනේ කියන්නේ ඡේදෙනේ වාක්‍ය ඛණ්ඩයක් වගේනේ තියෙන්නේ යත්වාදී කරන මේ තන් චක්කු ඉන්ද්‍රයන් අසමුතං විහරන්තං එහෙමනේ තියෙන්නේ ඒ පිටික ගැන තමයි කියන්නේ ඊළඟට ඊළඟ පදේ විස්තර කරන්න තස්ස සංවරායන පටිපච්චති ඉති තස්ස චක්කු ඉන්ද්‍රියස්ස සතිකවාටේන පිදහනත්හාය න පටිපජ්ජති. තස්ස සංවරායන පටිපජ්ජති ඉති තස්ස සංවරායන පටිපජ්ජති යනු තස්ස චක්කු ඉන්ද්‍රියස්ස ඒ චක්කු ඉන්ද්‍රියගේ සතිකවාටේන සිහිය නැමති දොරෙන් විදහනත්තහාය වැසීම පිණිස න පටිපාජ්ජති නොපිළි පදි. ඒවම් භූතෝ ඒවච්ච න රක්කති චක්කු ඉන්ද්‍රියං. ඒවම් භූතෝ ඒවච්ච න රක්කති චක්කු ඉන්ද්‍රියං න චක්කු ඉන්ද්‍රිය සංවරං ආපජ්ජති ඉති බුත්තං. ච තවද ඒවම් භූතෝ ඒව මෙසේ වූ කල්හිම න රක්කති චක්කු ඉන්ද්‍රියං න චක්කු ඉන්ද්‍රිය සංවරං ආපජ්ජති ඉති උච්චති. න රක්කති චක්කු ඉන්ද්‍රියන් න චක්කු ඉන්ද්‍රිය සංවරං ආපජ්ජති යනුවෙන් කියනු ලැබේ. අවසරයි සනස. මේ නරක්කති චක්කු ඉන්ද්‍රියන් කියන බෝල්ට් වෙනවද? එහෙම කළා නැද්ද අර පොතේ? නෑ, චට්ට සංගායනා වෙනන්නේ. ඔව් බෝල් වෙන්න ඕනේ නෑ නේ නරක් කරති යක් වින්ද එහෙම එකක් නෑ. පෙලේ මේ වචනේ එන නිසා බෝල් වෙන්න ඕනේ ඕන නේද? පෙලේ එන කන්නේ සරස්. පෙලේ නම් තියනවා. මට හිතෙන නම් මේක ප්‍රශ්නයක් නැහැ කොහොම තිබ්බත් ඉතින්. ආපජ්ජති ඉති උච්චති කියලා තියෙනවානේ. මේක ඇත්තර නොතිබ්බට ප්‍රශ්නකුත් නැහැ. මොකද මේ ඇත්තර මේ කලින් ඡේදෙමනේ කොටසක්නේ. කලින් ඡේදෙම කොටසක් සහ මේ කලින් එකටමනේ සම්බන්ධ වෙලා කියන්නේ. මේක නිකන් අර දැන් යනු වගේ වගේ නෙමෙයිනේ කියන දැන් ඉති ඉති කියලා අරගෙන කියන එක පාටයක් නෙමෙයිනේ. නිසා නොතිබ්බ කියලා ප්‍රශ්නකුත් නැහැ. ඉතින් බෝල් කරනවා කියන්නේ ඉතින් අපේ පහසුට හදපු එකක් නේ නේද? ඉස්සර බෝල් කරේ නෑනේ මේක. ඉතින් පෙළ පෙළේ පාටේ තමයි කියන්නේ කොහොමත් එකයි. හරි කියමු. තත්ථ කිංචාපි චක්කු ඉන්ද්‍රියේ සංවරෝවා අසංවරෝවා නත්ති නහි චක්කුප්පසාදං නිස්සාය සතිවා මුට්ට මුට්ට සච්චංවා උප්පජ්ජති. අපිච්ච යදා රූපාරම්මණං චක්කුස්ස ආපාත මාගච්ඡති තදා භවංගේ ධික්ඛත්තුං උප්පජ්ජිතා නිරුද්ධේ කිරිය මනෝධාතු ආවජ්ජන කිච්ඡං සාධයමානා උප්පජ්ජිත්වා නිරුජ්ජති. තතෝ චක්කු විඤ්ඤාණං දස්සන කිච්ඡං තතෝ විපාක මනෝධාතු සම්පටිච්ඡන කිච්ඡං තතෝ විපාකා හේතුක මනෝවිඤ්ඤාණ ධාතු සම්තීරණ කිච්ඡං
තතෝ කිරියා හේතුක මනෝවිඤ්ඤාණ ධාතු මුත්තපන කිච්ඡං සාධේමානා උපජ්ජිත්වා නිරුජ්ජති තදනන්තරං ජවනං ජවති తత్రాపి నేవ భవంగ సమయే న ఆవజ్జనాదీనాం అన్యతర సమయే సంవరోవా అసంవరోవా అత్తి జవనక్ఖనే పన దుస్సీల్యంవా ముట్టసచ్చంవా అజ్ఞానంవా అక్కంతివా కోసజ్జంవా ఉప్పజ్జతి అసంవరో హోతి తత్ ఎహిలా కించాపి సత్యవశేమ මෙතන చక్కు ඉන්ද్రియ මෙතන සන්නස මොනාරි අපහසු තැනක් තියෙනවා නම් අහන්න. මේක ලේසි මේ කියන කතාවද අපි පරමාත්මේ සිත් උපදින පිළිවෙල ගැන එක කතා කරලා කියන්නේ කියන්නේ පැහැදිලි කරන්නේ. දැන් ඉතින් මේ කියන්නේ දැන් මේ එතන මුලින්ම කියන්නේ මේ චක්කු ඉන්ද්‍රිය කොහොමද සංවරයක් හරි අසංවරයක් හරි තියෙන්නේ කියලා මේ ප්‍රශ්නේ අහන්නේ. මේ චෝදනාවක් විදිහට තමයි එන්නේ. හරි එහෙම එකක් නැහැ කියලා කියන්නේ. මේ එතකොට ඒකේ සිත් උපදින පිළිවෙල ගැන කියනවා. එතකොට මේ සංවරය සහ සංවරය සිද්ධ වෙන තැන සම්බන්ධයෙන් තමයි මේ ඊළඟට විග්‍රහ කරන්න ඇතුළට ගිහිල්ලා. හරි කියමු. තත් එහිලා කිංචාපි සත්‍ය වශයෙන්ම චක්කු ඉන්ද්‍රියේ චක්කු ඉන්ද්‍රියෙහි සංවරෝවා සංවරයක් හෝ අසංවරෝවා නැති අසංවරයක් හෝ නැත. චක්කුප්පසාදං නිස්සාය චක්කුප්පසාදය හේතුවෙන් සතිවා සතිය හෝ මුට්ට සච්චංවා සිහි මුලාභව හෝ න උපජ්ජති නොම උපදි. අපිච එතකුදුවත් යදා යම් කලෙක රූපාරම්මණං රූපාරම්මණයක් චක්කුස්ස ආපාතමාගච්ඡති චක්ෂුවගේ ඉදිරියට පැමිණෙයිද තදා එකල්හි භවංගේ භවංගසිත් දික්ඛත්තුං උප්පජ්ජිත්වා දෙවරක් පහළ වී නිරුද්ධේ නිරුද්ධ වූ කල්හි කිරිය මනෝධාතුව ආවර්ජන කිච්ඡං සාදේමානා උපජ්ජිත්වා නිරුජ්ජති ආවර්ජන කෘත්‍ය සිදු කරමින් පහළ වී නිරුද්ධ වේ. තතෝ ඉන්පසු චක්කු විඥාණය දස්සන කිච්ඡං දර්ශන කෘත්‍ය සිදු කරයි. තතෝ ඉන්පසු විපාක මනෝධාතුව සම්පටිච්ඡන කිච්ඡං සම්පටිච්ඡන කෘත්‍ය සිදු කරයි. තතෝ ඉන්පසු විපාක හේතුක මනෝවිඥාන ධාතු සම්තීරණ කිච්ඡං විපාක හේතුක මනෝවිඥාන ධාතුව සම්තීරණ කෘත්‍ය සිදු කරයි. තතෝ ඉන්පසු කිරියා හේතුක මනෝවිඥාන ධාතු වොත්තපන කිච්ඡං ඉන්පසු කිරියා හේතුක මනෝවිඥාන ධාතුව වොත්තපන කෘත්‍ය සිදු කරමින් උපජ්ජිත්වා නිරුජ්ජති පහළ වී නිරුද්ධ වේ. තදනන්තරං ඉන් අනතුරුව ජවනං ජවති ජවනසිත් දුවයි. තත්‍රාපි එහිලාද භවංග සමයේ හෝ ආවජ්ජනාදීනං අන්‍යතර සමයේ ආවජ්ජනාදීන් අතරින් එක්තරා සමයකි හෝ සංවරෝවා සංවරයක් හෝ අසංවරෝවා අසංවරයක් හෝ න අත්ති නොමැත. සමහරවිට මේ කියන නේව කියන එක ගන්න නේව කියලා දැන් නැකාර දෙකක් වගේ ටිකක් උඩ එතන තත්‍රා භවංග සමයේ නේව අත්ති කියලා ගත්තනම් හරි. අත්ති කියන එක අධ්‍යාරයෙන් අරගෙන එතනට අපි තනි වාක්‍යයකට කියන්න අමාරුනේ. එහෙමයි නොම නේ. අතර ඇත්ත මේ නැකාර දෙකක් නෑ නෑ නේව අත්ති නේව කියන එක කියන්නේ භවංග සමයේ නැහැ කොහොමටත් නෑ. ඊළඟට නෑ කියන එකත් කියන්නේ මේ ආවර්තන ආදී එකකවත් ඒ තනගවත් නැහැ කියලා කියන්නේ. භවංග සමෙහි නේවත්ති භවංග සමෙහි නොමැත් නොමැත්තේමය ආවජ්ජනාදීනං අඤ්ඤතර නොම වෙයි.
භවාංග සමයෙහි නේවාති සංවරයක් හෝ අසංවරයක් හෝ නොමවෙයි නොමැත අනුමැත. නොමවෙයි. ආවජ්ජනාදීනං අඤ්‍යතර සමයේ ආවජ්ජනාදීන් අතරින් එක්තරා සමයකි සංවරෝවා අසංවරෝවා න අත්ති සංවරයක් හෝ අසංවරයක් හෝ නොමවෙයි. ජවනක්කනේ පාන ජවනක්ෂණේහි වනාහි දුස්සීල්යංවා දුස්සීල බවක් හෝ මුට්ට සච්චංවා සිහි මුලා බවක් හෝ අඥ්ඥානංවා අඥ්ඥාන බවක් හෝ අක්කන්තිවා නොයිවසීමක් හෝ කෝසජ්ජංවා උසීත බවක් හෝ උප්පජ්ජති පහළවෙයි. අසංවරෝ හෝති අසංවර වෙයි. ඒවං හොන්ත ඒවං හොන්තෝ පන සෝ චක්කු ඉන්ද්‍රී අසංවරෝ ඉති උච්චති කස්මා යස්මා තස්මින් සති ද්වාරම්පි අගුත්තං හෝති භවංගම්පි ආවජ්ජනාදීනි වීතිචිත්තානිපි යථාකින් යථා නගරේ චතුසු ද්වාරේසු අසංගූතේසු කිංචාපි අන්තෝඝර ද්වාර කොට්ටක ගබ්භාදයෝ සුසංගූතා තථාපි අන්තෝ නගරේ සබ්බං භණ්ඩං අරක්ඛිතං අගෝපිතමේව හෝති. නගරද්වාරේනහි පවිසීත්වා චෝරා යදිච්ඡන්ති තං කරෙයුං. ඒවමේව ජවනේ දුස්සීල්‍යාදීසු උප්පන්නේසු තස්මින් අසංවරේ සති ද්වාරම්පි අගුත්තං හෝති භවංගම්පි ආවජ්ජනාදීනිපි වීචිචිත්තානීති. ඒවං හොන්තෝ පන මෙසේ සිදුවන කල්හි වනාහි සෝ චක්කු ඉන්ද්‍රිය අසංවරෝ ඉති උච්චති. එය චක්කු ඉන්ද්‍රියේ අසංවරයයි කියනු ලැබේ. කස්මා කවරහේකින් දෙයත් යස්මා යම්හේකින් තස්මින් චට්ට සංගන අසංවරේ තියෙන තස්මින් අසංවරය. අසංවරේ ඒ අසංවරය මින් අසංවරේ සති තස්මින් අසංවරේ සති අසංවරේ ඇති කල්හි ද්වාරම්පි අගුත්තං හෝති. ද්වාරයද නොරක්නා ලද්දේ ආරක්ෂ නොරක්නා ලද්දේ වේ. භවංගම්පි භවංගයද ආවජ්ජනාදී වීති චිත්තානිපි ආවජ්ජනාදී වීචිත්ති ඊති චිත්තයෝද නොරක්නා ලද්දේ වේ. යථාකින් කුමක් සේදයත් යථා යම්සේ නගරේ නගරේහි චතුසු ද්වාරේසු අසංවුතේසු සතර ද්වාරයන් ආවරණය නොකළ කල්හි කිංචාපි සත්‍ය වශයෙන්ම අන්තෝඝර ද්වාර කොට්ටක ගබ්භාදයෝ ඇතුල් නුවර දොරකුටු ගර්භාදීහු සුසංවුතා මනාව වසන ලද්දද වසන ලදී. තථාපි එසේ වුවද අන්තෝගරේ ඇතුල් නගරයෙහි සබ්බං භණ්ඩං සියලු භාණ්ඩ අරක්කිතං අනාරක්ෂිතය අගෝපිත මේව හෝති නොරක්නා ලද්දේම වේ. නගරද්වාරේන පවිසිත්වා නගර දොරින් පිවිසී චෝරා සොරු යදිච්ඡන්ති යමක් කැමති වෙද්ද තං කරෙයුං. එය කරන්නාහ. ඒව මේව මෙසේම ජවනේ ජවනේහි දුස්සීල්‍යාදීසු උප්පන්නේසු දුස්සීල්‍යාදිය උපන් කල්හි තස්මින් අසංවරේ සති එහි අසංවරය ඇති කල්හි ද්වාරම්පි අගුත්තං හෝති. ද්වාරයද නොරක්නා ලද්දේ වෙයි. භවංගම්පි භවංගයද ආවජ්ජනාදී ආවජ්ජනාදීනිපි වීති චිත්තානීති ආවජ්ජනාදී වීති චිත්තයෝද නොරක්නා ලද්දේ වෙයි යනුවෙනි. එතකොට ඒ ආවජ්ජනාදී එන්නේ මනෝද්වාරිකව කියලාද ගන්න වෙන්නේ? චක්කුද්වාරික වීතියේ පහළ වෙන නිසා චක්කුද්වාරික වීතියෙන් අරමුණ ගන්නවා.
අපි හිත මේක ගැනම නැවත නැවත එයා කල්පනා කරන්න ගත්තොත් එතකොට ඒක විභූතාරම්මන් වශයෙන් එන විදියට තමයි ගන්න වෙන්නේ නේ. විභූත හරි අවිභූත හරි එක ભેදයක් නැහැ සංසය. ආරම්භණීය ස්වභාවයනේ විභූතද අවිභූතද කියලා කියන්නේ. නමුත් දැන් ඒක මහා අතිමහන්තාරම්මන මහන්තාරම්මන වශයෙන් නෙමෙයි, එයාට ඒක ආය ආය ආවර්ජනය කර කර ඒක ගැන හිතනවා නම් ඒක ගැන කල්පනා කරොත් එතකොට ඒක මනෝද්වාරික වශයෙන් එනවා කියලා තමයි ගන්න වෙන්නේ. ඒ සිත්වල සානංශ දැන් ඒ චක්කුද්්වාරය අරමුණු කරගෙන මේ සිත් පහළ වෙද්දී ඒක චක්කුද්්වාරික කියලා තමයි කියන්නේ සානංශ. චක්කුද්්වාරික විතික්චිත් සිත් කියලා තමයි කියන්නේ. ඒවා සිත් කීයක් තියෙනවා චක්කුද්්වාරික සිත්? අරිචිත්තාසන කීයක් තියෙනවා? මතකද? 15ක් තියෙනවනේ. 26යි. 46යි. 75යි. 46 46ක් හරි 47ක් හරි තියෙනවානේ. ඒ කියන්නේ සංසය. 46යි. ඒ ඊට පස්සේ 15 වෙන සිත් තියෙනවානේ මනෝද්වාරිකව 15 වෙන අනුබන්ධක වීති තියෙනවානේ. අනුබන්ධකව 15 වෙන වීති තියෙනවානේ. මූල ඔව්. මූලික වීති වලින් පස්සේ මූලික චක් ඒ කියන්නේ රූපය අරමුණු කරමින් 15 වෙන මූලික වීතිය තියෙනවානේ. චක්කු විඥානයේ සහිත වෙන වීතිය තියෙනවානේ. ඊට පස්සේ 15 වෙන වීති තියෙනවානේ අරක අරමුණු කරගෙන. කෙලස් පහල ඇතිව හරි නැති වෙන හරි ඒ වීති වලට චක්කුද්්වාරික වීති කියලා තමයි කියන්නේ. يعني චක්කුද්්වාරයේ මුල් කරගෙන පදනම් කරගෙන 15 වෙන නිසා ඒ ඔක්කොම චක්කුද්්වාරික කියලා තමයි කියන්නේ සංහස. ඒ එතකොට ආරම්භ මනෝද්වාරික වෙන්නේ කොහොමද ඒක? දැන් අර කියනවානේ රූප 14ක් අවශ්‍ය තියෙන යම් රූපයක් අරමුණු වීමෙන් කියලා, එහෙම කියන එක මොකද්ද එතකොට ඒක? ඔ ඒ ඒ මෙහෙමයි සංස ඔය දැන් එකක් තමා දැන් ඒ අනුබන්ධක වීති සහිතව සිත 40 ගණනක් යනවා කියලා කිව්වනේ චක්කුද්්වාරිකයි කියලා කිව්වනේ. එතකොට කියන්නේ ආරම්මණය පැත්තෙන් ආ ගත්තේ මොකද්ද කියලා පදන චක්කුද්්වාරිකද සෝතද්්වාරිකද එහෙම අරමුණු තියෙනවානේ. එතකොට ඒක පදනම් කරගෙන තමයි එතන කියන්නේ චක්කුද්්වාරික සිත් ගණන එනවා කියලා. ඊට පස්සේ ඒ ආරම්මණයේ තියෙන ප්‍රකට භාවය අනුව තමයි විභූතද අවිභූතද කියලා කියන්නේ සංසය. එතන අර කියනවනේ මෙච්චර ආයුෂයක් තියෙන කියන්නේ මේ එකක් ආරම්භණය මේ චක්කුද්්වාරයේ ගැටුණා මේක විභූතයි. හරි ඊට පස්සේ ඔහොම මේක ભેදයක් තියෙනවනේ නේ අති මහන්ත ආරම්භණ ඔහොම ભેදයක් කියනවනේ සංස. එතන ඒ ભેදය කියන්නේ රූපයේ තියෙන ප්‍රකට භාවය අනුව කියන්නේ සංස. මෙතන විශේෂයෙන් රූපයේ ප්‍රකට භාවයක් හෝ ප්‍රකට භාවයක් ගැන අදාළ වෙන්නේ නැහැ මෙතන. මෙතන කියන්නේ ඉතින් මේ චක්කුද්්වාරයේ අරම් මොකක් හරි ගැටෙනවෙන් පස්සේ ඒක සම්බන්ධයෙන් වන මේ අසංවරය ගැන තමයි කියන්නේ සන්නස. ඔව්, දැන් මට මේ මම ඇත්තට මේ ප්‍රශ්නේ මගේ දැන් අපි හිතමු දැන් අපි චක්ෂුද්වාරක අපි හිතමු දැන් අපිට ඔන්න යම්කිසි ලස්සන මොකක් හරි දෙයක් දකිනවා මුලින්ම හොඳට ඇසට ප්‍රකටව පේනවා. අපි හිතමු ඒක අතිමහන්තාරම්මන වශයෙන්ම චිත්ත වීතිය පහළ වෙනවා කියලා. එතකොට දැන් මේ පහළ වෙච්ච දේ සම්බන්ධව අපි හිතමු ඔන්න දැන් කුටි ඉඳන් එළියට යනකොට අරමුණු දකිනවා, අරමුණ හොඳට නිමිති අනුව්‍යංජන වශයෙන් ගන්නවා. අපි එතැන් පටන් ආයේ ඒ සංසිද්ධිය නැහැ. නමුත් එතැන් පටන් අපිට මේක සම්බන්ධව යම් යම් දේවල්, ඒ කියන්නේ ඒක සම්බන්ධව අපිට නැවත නැවත ආවර්ජනය වෙමින් ඒක ගැන හිතෙන්න ගත්තොත්, මොකද අපිට ඒක දැක්ක ගමන්ම රාගය පහල වෙනවා නෙමෙයි, අපි ඒකට නැවත නැවත ප්‍රපංච කරන්න කරන්න තමයි ඔන්න අපිට අපේ අභ්‍යන්තරයේ කෙලෙස් එන්නේ. ඉතින් මේ මෙන්න මේ නැවත නැවත ආවර්ජනය කරමින් ප්‍රපංච කිරීමත් ඒක චක්ෂුද්වාරිකයි කියලා මත ගත්ත ඕනේ. ඒ කියන්නේ නැත්තම් ඒක එතැන් පටන් එක මනෝද්වාරික වශයෙන් පහළ වෙනවා කියලාද ගන්න ඕනේ? මම දන්නේ ප්‍රශ්නේ හරිද කියලා. ප්‍රශ්නය හරි ප්‍රශ්නය සංස මටත් මතක නැහැ කොහොමද ගන්න ඊළඟට හරි මතකයක් තියෙනවද හරි ජීත්‍රාසුන්ට ඒවනම් සනස මනෝද්වාරික වීති කියලා පස්සේ ගන්න මනෝද්වාරික يعني කියලා කියන්නේ මනෝද්වාරික ඔව් විස්තර කරන්න කියන්නේ අනුබන්ධනය වුවත් අනුබන්ධනය වුවත් මනෝද්වාරික වීති චක්කුද්වාරික වීති අර සිත 46 වෙන්නේ සනස අර ගොඩක් ඉතින් පහළ වෙන්න පුළුවන් හින්දා නමුත් වීති එක පහළ වෙන්නේ පොඩ්ඩයිනේ එතන 46 හැදෙන්නේ 40 කොහොමද 46 හැදෙන්නේ සන්නස්ස මේ පංචද්වාරාවර්තනයේ සම්පටිච්චන දෙකයි කියලා ගන්නවා. ඊට පස්සේ විපාක 8යි මේ මොකද තදාරම්මන විදිහට විපාක 8යි මේ ඔව් සම්තීරණ 3යි පහළ වෙන්න පුළුවන්. එතකොට 11යි. 11යි එතකොට ජවන විදිහට කුසල් අකුසල් ප්‍රියා ඒක කොම ක්‍රියා නානේ එහෙම ඔව්
පහින තම 47 දෙන්නේ. පස්සේ ඒවා ඔක්කොම හතරිසත් හය මනෝද්වාරිකය කියලා කියන්නේ. පස්සේ 15 වෙන ටික. සන්නස ඒ ළඟ ළඟ 15 එහෙම වෙන නැහැ සන්නස. ඒ ළඟ ළඟ 15 වෙන අනුබන්ධක ඒවා ටිකත් චක්කුද්වාරිකය කියලා ගන්න නැද්ද? මට මතක මට නෑ මතකයි. සන්නස ඒවත් මනෝද්වාරිකය කියලා ගන්න නේ. හරි සඳින මට උත්තරේ එහෙම දීපඩ එහෙම වැරදුනා. ඒ ටිකත් මනෝද්වාරිකය කියලා තමයි ගන්නේ. ඊට පස්සේ 15 එහෙම ටික. ඒ එතන මොකද අසු මම ඒ ප්‍රශ්නේ ඇහුවේ අර වීතිය ඇතුලේ තමයි 40 ගන්න කියන්නේ නේ. ඔව් වීථිය ඇතුලේ සන්නස 46 එකවරකට පහළ වෙන්නේ නෑනේ. එකම එන්නේ. හරි සංසහිමයි. සංසගේ ප්‍රශ්නේ මොකක්ද සංස? ඊට පස්සේ ඒ මම ඒ ප්‍රශ්නේ ඇවි අපේ අසුන් දැන් චිත්ත වීති වලදී දැන් අර පංචද්වාරාව يعني මේ පංචද්වාරික වීති සහ මනෝද්වාරික වීති වශයෙන් ඒක බෙදෙනවානේ දෙකට. එතකොට පංචද්වාරික වීති වලත් අති මහන්තාරම්මන මේ වීති සහ මහන්තාරම්මන වීති වල විතරයි කාම ජවන ඒ කියන්නේ නැත්තම් ජවන කෘත්‍ය වෙන්නේ. අනිත් ඒවායි ඇත්තටම ජවන කෘත්‍ය වෙන්නේ නැහැ. ඒ කියන්නේ පරිත්ත අතිපරිත්ත වෙනකොට ජවන කෘත්‍යයක් නැහැ කියලා තමයි මම අහලා ඒ කියන්නේ ඉගෙනගෙන දෙන. එතකොට මේ මනෝද්වාරික වීති වල ඒ කාම ජවන් පහළ වෙන ආකාර නමයක් ගැන කියනවා. ඒ නමේම කාමේ ජවන කෘත්‍ය සිද්ධ කියන්නේ මේ කාම කියන්නේ ජවන කෘත්‍ය කරනවා. දැන් එහෙමයි. අපිට අරමුණු අරමුණෙහි අපි ඕලාරිකව ගන්නා ගැනීමත් එක අති මහන්තාරම්මන වූ මහන්තාරම්මනව ගත්තොත් තමයි මේ වෙලාවේ කාමජවණයට බලය ලැබෙන්නේ. නමුත් මනෝද්වාරයෙන් මේක හිත හිතා කොහොම හිතන්න ගත්තත් ඒක විභූත අවිභූත වුණත් කාමජවණයට එතන ඉඩ ලැබෙනවා කොහොමත්ම. මට ඒකයි විසින් දැනගන්න ඕනේ ඒක එතකොට එහෙම එතන මේ ભેදය වෙනවා නේද කියලා. එහෙමයි. කොහොමද ඉතින් මුල අවස්ථාවෙන් ප්‍රකට වෙන්නේ පැ සෝනාස? ඔව්නේ අතිපරිත්ත වගේ කියන්නේ හරියට දැක්කේ නැති එකක් ඉතින් කොහොමද පහළ වෙන්නේ එහෙනේ සෝනාස? අතිපරිත්ත වුණාම නේද? ඉතින් මුල් අවස්ථාවේදී හොඳ ප්‍රකට වෙච්ච එකක් තමයි මේ අති මහන්තාරමාරි මහන්තාරමාරි ප්‍රකට වෙච්ච එක තමයි පස්සේ පහළ වෙන්නේ. කෙලෙස් කෙලෙස් හරි කුසල් හරි මොකක් හරි පහළ වෙන්නේ ප්‍රකට වෙච්ච එකම තමයි. හරි නේද සංස්කාරණය? හරි අපේසම් හරි හරි ආසතුන් එහෙමයි. ආයතුන් මෙතන මේ යවණේම අර අවස්ථාව අරගෙනමනේ මෙතන මේ සංවරය අසංවරය කියන්නේ. ආයතුන් එහෙමයි. එතන වත්තපන අවස්ථාවේදී මේ සංවරය අසංවරයට බලපාන මේ කෘත්‍යයක් නැද්ද වත්තපනේදී? එතන සංස මෙහෙමයි. අපිට දෝ යෝනිසෝමනසිකාරය කියන එක විග්‍රහ කරන තැනකදී තමයි ආයෙ ප්‍රශ්න එන්නේ. කොතනද එහෙම යෝනිසෝමනසිකාරය පහළ වෙන්නේ කියලා. කියනවා. ඒකට සංස බලපාන්නේ ඇත්තටම මේ කියන වත්තප අපිට ඕක දැන් කරන්න පුළුවන් දෙයක් නැහැනේ. මේ හිත වේගෙන් වැඩ කරගෙන යනවනේ. අපිට මේ හිතාවකින් වැඩ කරගෙන යනවනේ. එතන සංසි එතන වෙන්නේ අපේ දැන් අපිට වෙන උපනිශ්‍රයන් ලැබිලානේ. සත්පුරුෂ ආශ්‍රය බණ ඇසීම ඒ වගේ වෙන උපනිශ්‍ර තියෙනවනේ ගොඩාක්. සහ විශේෂයෙන්ම මේ ඡන්දය මේ කුසලයක තියාගන්න ඕන කියලා හිතේ ඡන්දයක් තියෙනවනේ. එතකොට මේ ඒ වගේ මේ ඡන්දයක් පහළ තියෙනවනේ කලින් මෙහෙම ආභෝගයක් කරගෙන ඉන්නවනම් මම හොඳ කුසලයක දැන් පවත්වාගෙන යනවා කියලා. අන්න ඒව මත පදනම් වෙලා තමයි එතන වොත්තපණයට බලපාන يعني මේ මේ ඊට පස්සේ ඒ චිත්ත වීතිය කුසල කුසල පහළ වීම කියන එක තීරණය වෙන්නේ. ඒතොර ඊට පස්සේ පහළ වෙන අනුබන්ධක වන මනෝද්වාරික වීති වල වුණත් ඒ කාරණේ වෙන්නේ අර තමන්ගේ තියෙන මේ මොකද්ද ඒක කියන්නේ අත්ත සම්මා පණිදි කියන එක. ඔව් අත්ත සම්මා පණිදි කියන එක තමයි වචනයක තමයි මේ සියල්ල විස්තර කරන්නේ. මේ ඒ යන්න එක තමයි කාරණේ වෙන්නේ සන්නාසක. අර අනිත් උපනිශ්‍රය ලැබිලා ඒ තමන් කුසලයන් පහල කරගන්නවායි කියන එක තමයි කාරණේ වෙන්නේ සන්නාසක. සරයි සනස. ඔව් එතකොට මේ අර තත්‍රාපි නේව භවංග සමේ න ආවජන ආදී කියද්දිම ආදීනම් කියද්දි වොත්තපණිය දක්වාම එනවනේ සනස. අසංවර අඤ්‍යතරේ සංවරෝවා අසංවරෝවා අත්ති කියන පාඨයෙන් වත්තපනේ ආවර්ජන නෙමෙයි අසුන් ආදීනම් මේ ඔක්කොම එනවනේ. ආවර්ජන ආදීනම් ධවනංගකම තමයි කියද්දි කියද? එතන එනවා එතන එනවා ධවනංගකම ඊගාව වෙන්නේ තැනදී නේ. කොතනද අසුන්? ඔව් මට පෙන්වන්න තැන අසුන් අහන තැන. අනේ සනස ඒක හරි මට මේ පැටුණා එතන හරි අර මේ එතන නෙමේ පහලින් කියන්නේ එවන් හොන්තෝ පන සෝ චක්කු ඉන්ද්‍රිය අසංවරෝ උච්චති
අමික එවං හුන්තෝ පනසෝ අසක්විඳුරේ අසංගරෝති උච්චදී. ඔව්. එතන නෑ සමාන මිනිස්සු සමාන. ඔව් දැන් මෙතන මේ සමාන නෑ. මං කියපු උත්තරේ වැරදි. මෙතන මේ තත්‍රාපි භවංග සමේන ආවජ්ජනාදීනං කියලා කියනවනේ. මෙතන පොත්තපණේට එනකම තමයි කියන්නේ. සංවර අසංවරය කියලා කියන්නේ ජවන අවස්ථාව ගැන තමයි කියන්නේ. තොර මේ ආදි පදයෙන් ගන්න ඔත්තපනේට එනකම් විතර ඇසුම් කිප එක හරි. හරි එතකොට හරි. ඔව්. මෙතන මේ ආදි පදයෙන් ගන්න ඔත්තපනේ විතරයි. ඔත්තපනේට එනකම් විතරයි. එන හරි. වොත්තපණය දක්වාම ඉතින් සංවරයක් අසංවරයක් කියන්න බෑ ඔව්. කියලා. ඔව්. එතකොට හරි. ප්‍රතිසේරම අහේතුකයිනේ. අහේතුක නෙමෙයි සංස. එහෙම කියන්න බෑ සහේ. ඔව් හේතුකයිනේ ඔක්කොම. ඔව් හේතුක සිත්තෝ හරි. එහෙමයි. අක්කේ මොනේ දවස. සෝතේන සද්ධං සුත්තා ඉති ආදී සුපි ඒසේව නයෝ. සෝතේන සද්ධං සුත්තා ඉති ආදී සුපි, සෝතේන සද්ධං සුත්තා යන ආදීන් හිද ඒස නයෝ ඒව මේ නයමය. යා ඉමේ සංති ඒවං සංවරං අනාපජ්ජන් තස්ස, ඉමේ සං චන්නං ඉන්ද්‍රියානං යා අගුත්ති යා අගෝපනා යෝ අනාරක්කොහෝ යෝ අසංවරෝ අතකනං අපිදහන්ති අත්හෝ. යා ඉමේ සං ඉති යා ඉමේ සං යනු ඒවං මෙසේ සංවරං අනාපජ්ජන් තස්ස, සංවරයට නොපිමෙනින්නෙහුට ඉමේ සං චන්නං ඉන්ද්‍රියා ඒවං මෙසේ සංවරං අනාපජ්ජන් තස්ස, සංවරයට නොපමෙනෙන්නා වූ පුද්ගලයාගේ ඉමේ සං චන්නං ඉන්ද්‍රියානං මේ සය ඉන්ද්‍රියන්ගේ යා අගුත්ති යම් නොරැක්මක්, යා අගෝපනා යම් ගෝපනය නොකිරීමක්, යෝ අනාරක්කෝ යම් ආරක්ෂා නොකිරීමක්, යෝ අසංවරෝ යම් අසංවරයක්, අතකනං නොවැස්මක්, අපිදහන්ති අවහිර නොකිරීමක් යන අර්ථයයි. හරි ඊළඟට අපි ටිකක් කරමු අද මට්ටියක් කරන්න පුළුවන් භෝජනේ මත්තඤ්ඤතානේ අමත්තඤ්ඤතා කේමස් භෝජනේ අමාත්තඤ්ඤුතා නිද්දේශේ ඉදේ කච්චෝ ඉති ඉමස්මින් සත්ත ලෝකේ ඒකච්චෝ. භෝජනේ අමාත්තඤ්ඤුතා නිද්දේශේ භෝජනේ අමාත්තඤ්ඤුතා නිරදේශේහි ඉදේ කච්චෝ ඉති ඉදේ කච්චෝ යනු ඉමස්මින් සත්ත ලෝකේ මේ සත්ව ලෝකේහි ඒකච්චෝ ඇතමෙක් යන්නයි. අප්පටි සංඛා ඉති පටිසංඛාන පඤ්ඤාය අජානිත්වා අනුපධාරිත්වා. අප්පටි සංඛා ඉති අප්පටි සංඛා යනු පටිසංඛාන පඤ්ඤාය ප්‍රත්‍යවේක්ෂා නුවණින් අජානිත්වා නොදැන අනුපධාරිත්වා පරීක්ෂා නොකොට යන්නයි. අයෝනිසෝ ඉති අනුපායේන අයෝනිසෝ ඉති අනු අයෝනිසෝ යනු අනුපායේන වැරදි ආකාරයෙන් උපායරයි නුසුදුසු ආකාරයෙනි නුසුදුසු ආකාරේනි ආහාරන්ති. කියන්නේ කියන්නේ සුදුසු කියන්නේ සුදුසු ආකාරයට ප්‍රතිපක්ෂයි උපාය අපි දන්නවනේ අපි උපාය ගැන කියනවනේ මේ උපාය ගැන මේක දැන් ක්‍රමය කියනවනේ ආහාර ගන්න ඕනේ දී ළඟට කියන්නේ අර නේව දවාය නමදාය නමණ්ඩනාය කියලා එහෙම ක්‍රමයකට ක්‍රමයේ විස්තර කරනවනේ උපාය කියන එක මේ කියන්නේ ඒක තමයි සුදුසු ක්‍රමය ඒක තමයි උපාය වෙන්නේ. නමුත් අනුපාය කියන්නේ එකට ප්‍රතිපක්ෂ විදිය. ආහාරන්ති අසිත පීතාදී අජ්ජෝ හරණීයං. ආහාරං ඉති ආහාරං යනු අසිත පීතාදී
ආහාර පානාදී අජ්ජෝහරණියං ගිලිය යුතු දේ යන්නයි. ආහාර පාන කියන එක දසිත පීත කියන එක හමුනේ ඩික්ෂනරි. ඒ කියන්නේ මෙතන කියන්නේ මේ يعني කන බොන කියලා කියන්නේ කෑ යුතු එහෙම කියන්නේ අන්නේ අර්ථය තමයි කියන්නේ බොන ආහාරත් තියෙනවානේ. ඊට පස්සේ ආහාරේති ඉති පරිභුංජති අජ්ජෝහරති. ආහාරේති ඉති ආහාරේති යනු පරිභුංජති පරිභෝග කරයි අජ්ජෝහරති ගිලී යන්නයි. එතන සෑඩෝ කියන මේ ආහාරේති කියලා මේක කියන්න බැහැ කියලාත් කියනවා. මේක ආහාරති කියලා තමයි මේක තියෙන්න ඕන කියලා කියනවා. මේ ආහ පොබ්බ හර ධාතුව බුවාදී ගණයක් තියෙනවා කියලා කියන ඒ නිසා ආහාරේති කියලා බුවාදී ගණයට තමයි ඇතුළත් වෙනවා කියලා කියන්නේ. ඒ නිසා හර ආහාරේති කියලා කියන්න බැහැ කියලා කියනවා. ආහාරති කියලා තමයි මේකේ පදේ හැදෙන්න ඕන කියලා කියනවා. ආයතන එතන පෙළේ තියෙන ආහාරති කියලා නෙමෙයිද? ඒක ආහාරේති කියලා තියෙන්නේ නේ. චට සංගාන පාලික මොකක්ද තියෙන්නේ? මං හිතන්නේ මේ පොතේ තියෙන අට තරම් කතාවේ දෙයක්. සන්න සට්ට කතාවේ නම් ආහාරේති. ආ පෙළේ තියෙන්නේ ආහාරේති නේ. ඇත්තේ මේ සෑඩෝ එක තමයි බොහෝ විට මෙහෙම කාරණේ කියන්නේ. හරි මොකද කියමු. අනිත් තැන්වල මට මතකයි පෙළේ එහෙම එන්නේ ආහාරං ආහාරති කියලා එන්නේ හුඟක් තැන්වල. මට මතකයි එහෙම ආවට. එහෙමයි සංස එහෙමයි. මේක එක තමයි මෙතන මේ නංගිතන සෑඩු ව්‍යාකරණය තමයි මේක කියන්නේ. ආහාරං ආහාරති කියලා තිබ්බොත් හරි කියලා තමයි කියන්නේ. හොඳයි කියමු ඊට පස්සේ. දවායාති ආදී අනුපාය දස්සනත්තං උත්තං අනුපායේනහි ආහාරෙන්තෝ දවත්තහාය මදත්තහාය මණ්ඩනත්තහාය විභූසනත්තහාය වා ආහාරේති නෝ ඉදමත්හිතං පටිච්ච. දවායා ඉති ආදී දවායා දවාය යන ආදිය අනුපාය දස්සනත්තං වුත්තං නුසුදුසු ආකාරයේ දැක්වීම පිණිස පදාරණ ලදී. අනුපායේන ආහාරෙන්තෝ නුසුදුසු ආකාරයෙන් ආහාර ගනුයේ දවත්තායවා ක්‍රීඩා පිණිස හෝ මදත්තාය වා මදය පිණිස හෝ මණ්ඩනත්තාය වා මණ්ඩනය පිණිස හෝ විභූෂණත්තාය වා විභූෂණය පිණිස හෝ ආහාරේති අනුභව කරයි. නො ඉදමත්තිතං පටිච්ච මේ කියන සසරින් විතර වීම පිණිස නොවේ. ඔව් මේක තමයි කියන්නේ. නෝ ඉදමන්තිතම් පටිච්ච මේ ආහාරය සසරින් තෙරවීම පිණිස නොවේ යන්නයි. ඒ යහ ඉදමත්ිතම් කියන එකට එහෙම ගත්තේ කොහමද? ටීකාවෙන් කියන්නේ සංස. ටීකාවෙන් කියන්නේ සංස. සසරින් එතරවීම පිණිස නොවේ මේ ආහාරය. ඔව් මේ අයෝනිසෝ මනස දැන් මේ අනුපායෙන් ගැනීමනි කියන්නේ. ආහා ඒක තමයි මම බැලුවේ මේ මේ ඊට පස්සේ යා තත් අසන්තුට්ඨිතා ඉති
යා තස්මින් අයෝනිසෝ ආහාර පරිභෝගේ අසන්තුස්සනා අසන්තුට්ටි භාවෝ. යා තත්ත අසන්තුට්ටිතා ඉති යා තත්ත අසන්තුට්ටිතා යනු තස්මින් අයෝනිසෝ ආහාර පරිභෝගේ ඒ නුනුවනින් ආහාර පරිභෝග කිරීමෙහි යා අසන්තුස්සනා යම් අතෘප්තියක් අසන්තුට්ටි භාවෝ අසන්තුට්ටි භාවයක් යන්නයි. අසන්තුස්සනා එක අතෘප්තියක් කියන එක නේ සටි. ඔයිම හයික හරි. අමත්තඤ්ඤුතා ඉති අමත්තඤ්ඤු භාවෝ ප්‍රමාණ සංඛාතාය මත්තාය අජානනං. අමත්තඤ්ඤුතා ඉති අමත්තඤ්ඤුතා යනු අමත්තඤ්ඤු භාවෝ පමණ නොදන්නා බවයි. ප්‍රමාණ සංඛාතාය මත්තාය ප්‍රමාණයයි කියනා ලද මාත්‍රේහි අජානනං නොදන්නා බවයි. අයං උච්චති ඉති අයං අපච්ච වෙක්ඛිත පරිභෝග වශයෙන් පවත්තා භෝජනේ අමත්තඤ්ඤුතා නාම උච්චති. අයං උච්චති ඉති අයං උච්චති යන මෙය අපච්ච වෙක්ඛිත පරිභෝග වශයෙන් පවත්තා ප්‍රත්‍යවේක්ෂා නොකර පරිභෝග වශයෙන් පැවතියා වූ භෝජනේ අමත්තඤ්ඤුතා නාම උච්චති. භෝජනේහි අමත්‍රඥුතාවය නම් කියනු ලැබේ. ඒක පරිවර්තනය කරලා තියෙන සංස අයං උච්චති අයං උච්චති යනු ඊට පස්සේ අපච්ච වෙක්කිත පරිභෝග වශයෙන් පවත්තා භෝජනේ අමත්තඤ්ඤුතා අයං නාම උච්චති කියලා තියෙන අයං කියන එකට කියලා මේ මේ ලෝභ මෝහය මේ සමයන භෝජනේ අයං කියලා අරන් තියෙන්නේ මේ පවත්තා අයං කියලා අරන් තියෙන්නේ ආයි කියන්න අයං උච්චති ති අයං උච්චති ති අපච්ච වෙක්කිත පරිභෝග වශයෙන් පවත්තා අයං කියලා අයං පදයට දීලා තින්නේ මේ ලෝභය සහ මෝහය භෝජනේ අමත්තඤ්ඤුතා නාම උච්චති. භෝජනේ අමත්තඤ්ඤුතා නම් වේ කියලා තම පරිවර්තනය කරලා තින්නේ. එතන ලෝභය මෝහය කියන්නේ පරමාර්ථ වශයෙන් දැස්තු එහෙම ආයන් කියලා කියන තියෙන මූ ලෝභයේ සාමූහය ගැන තමයි කියන්නේ. එහෙම කියන විතරින් පාඩම අවසන් කරමු සමහරවිට.